करती हैं गमटे नम आई भोवान ඔබ සමග කතලා සිටින්නේ රිදම් ටීවී YouTube නාලිකාවේ හැදුන විදිය ගමටම වැඩසටහනත් සමගයි. ඉතින් මේ වැඩසටහන කෙටි කාලයකින් අපිට සම්බන්ධ වීමට නොහැකි වුණා. ඒ සම්බන්ධ වීමට නොහැකි වුණේ මේ රටේ පවතින අයහපත් තත්ත්වය නිසා. ඔයාලා අපි හැමෝම හඳුනන කොරෝනා වසන නිසා අපිට මේ වැඩසටහන පටිගත කිරීමට නොහැකි වුණා. ඉතින් මේ කෙටි කාලයක විරාමයත් සමග අපි ඔයාලත් එක්ක ආයෙ එකතු වෙන්න පැමිණියා. ඉතින් මේ අපේ නාලිකාවේ දැනුම, ධර්මය, සංගීතය මේ හැම දෙයක්ම අන්තර්ගත වූ නාලිකාවක්. ඉතින් ඔයාලට පුළුවන් අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඔයාලට දැනුම, ධර්මය, ඒ වගේ මේ හැම දෙයකින්ම පෝෂණය වෙන්න. ඉතින් ඒ නිසා රිදම් ටීවී YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. හැතුන විදිහ ගමට නම අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කිලෝමීටර 40ක් දකුණට පිහිටි නගරයක් ගැන. ඉතින් බලමු මේ නගරය කුමක්ද කියලා. මෙම නගරය එක් වැදගත් කුළුබඩු වෙළඳ මධ්‍යස්ථානයක්. මෙම නගරය 11 වන ශතවර්ෂයේදී දකුණු ඉන්දියා කුමාරයාගේ අණ පරිදි తాවකාලික අගනගරයක් බවට පත් වෙලා තියෙනවා. එසේම මේ නගරය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ හැමවම බලකොට ඉදිකරලා තියෙන්නේ මෙම නගරයත් එක්ක. ඉතින් මේ නගරය ප්‍රසිද්ධ වීමට එක් හේතු කාරණයක් වෙනවා. ඉතින් මේ ප්‍රසිද්ධියට පත් වෙන නගරය තමයි මේ කළුතර දිස්ත්‍රික්කය නැත්නම් කළුතර නගරය. මේ නගරයට නම හැදුණ හැටි තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. හැතුන විදිහ ගමට නම බස්නාහිර පළාත සහ දකුණු පළාත මේ පළාත දෙක එක් කරන එක සම්බන්ධතාවයක් තියෙනවා. ඒක තමයි මීටර් 38 දිග කළුතර පාලම. මේ කළුතර පාලම පිහිටලා තියෙන්නේ කළු ගම් මොය අසල. ඉතින් මේ මීටර් 38ක් දිග කළුතර පාලම තමයි ලංකාවේ ප්‍රථම කොන්ක්‍රීට් පාලම වෙන්නේ. කළුතර කියන දිස්ත්‍රික්කයේ ඇව්වහම ප්‍රධානතම තැනක් ගන්න කළුතර බෝධිය. කවුරුත් වන්දනාමාන කිරීමට කැමති හාස්කම් සහිත මේ කළුතර බෝධිය නිසා කළුතර දිස්ත්‍රික්කය ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. එමෙන්ම වර්ෂ 2320කට වඩා පැරණි ලේඛනගත වෘක්ෂයක් වන ශ්‍රී මහබෝධීන් වහන්සේගේ දෙවන අංකුර පේලිකට ඇත වෘක්ෂයක් තමයි කළුතර බෝධීන් වහන්සේ. බෝධි වංශයේ සඳහන් වන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩමළුවේ වැඩ සිටින්නේ ඒ 23 පළරුක බෝධීන් වහන්සේය. කළුතර බෝධිය අසල පිහිට කළුතර විහාරය 1960 දී ඇතුළත විවරය සහිත ලෝකයේ එකම විහාරය ලෙස හඳුන්වන්න පුළුවන්. මේ විහාරයේ තට්ටු තුනකින් නැත්නම් තෙමහල් විහාරයක් වෙනවා. ඒ වගේම 1622 දී කළුතර බලකොටුව පෘතුගීසින් තමයි ඉදිකරලා තියෙන්නේ. ඉතින් මේ බලකොටුව වර්තමානයේ වෙදින දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ බලකොටුව කළුතර ප්‍රසිද්ධියට පත්වන්නට එක හේතුවක් වෙනවා. ඒ වගේම කැලිඩෝ වෙරළ තීරයේ සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධියට පත්වෙන හේතු ස්ථාන කිහිපයක් ගැන අපි දැන් කතා කළා. දැන් බලමු මේ කළුතරට මේ නම හැදුන හැටි කොහොමද කියලා. හැතුන විදිහ
ගමට නම කලුතර ප්‍රදේශය කියන්නේ අතීතයේ මේ කලුතර ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නැත්තම් හාමුදුරුවෝ නමක් වැඩ සිටලා තියෙනවා මේ හාමුදුරුවෝ නම හරිම ප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක් ඉතින් මේ හාමුදුරුවන්ට දානමාන දෙන්න ඒ වගේම මේ හාමුදුරුවෝ බණ දේශනා කරනවා ගමේ මිනිස්සු දානමාන දෙනවා මේ හැම දෙයකින්ම මේ හාමුදුරුවෝ නම ප්‍රසිද්ධියට ලක් වුණා මේ හාමුදුරුවෝ නම ප්‍රසිද්ධියට ලක් වුණාට මේ හාමුදුරුවන්ට කළු වර්ණයෙන් යුක්තයි සමේ පැහැ කළු වර්ණයකින් යුක්ත හාමුදුරුවෝ නම මේ කළු හාමුදුරුවෝ නම ප්‍රසිද්ධ වීමත් සමග ගමේ මිනිස්සු මෙයාට කළු තෙර කියන නමින් හඳුන්වන්න පටන් ගත්තා. ඉතින් මේ කළු තෙර එම ප්‍රදේශයේ හරිම ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමක්. මේ කළු තෙර කියන වචනය, ඒ කියන්නේ කළු තෙර මේ හාමුදුරන්ට හඳුන්වන්නේ කළු තෙර කියලා. ඉතින් මේ කළු තෙර තමයි ජන ව්‍යවහාරයත් සමග කළු තෙර කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම තව පාදක වෙච්ච තව කතාවක් තියෙනවා. අපි බලමු මේ කතාව මොකක්ද කියලා. ලංකාවේ ප්‍රධාන ගංගා හතරක් තියෙනවා. මේ ප්‍රධාන ගංගා හතරෙන් එකක් වන කළු ගඟ. මේ කළු ගඟ මුහුදට වැටෙන ස්ථානය වෙන්නේ කළුතර. එතෙ මේ කළුතර මේ කළු ගඟ මුහුදට වැටෙන ස්ථානයක් වෙන හින්දා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. කළුගඟ මුහුදට වැටෙන තැන ඒ වගේම කළුගඟ එතර වෙන තැන ඉතින් කළුගඟ එතර වෙන තැන නිසා තමයි කළුතර කියලා ජන ව්‍යවහාරත් එක්ක බැඳිලා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. දැන් අපි කතා කරා හේතු කාරණා දෙකක්. එකක් කළුතර අනෙත් එක කළුගඟ එතර ඌ තැන කළුතර. ඉතින් මේ හේතු දෙක පාදක වෙලා තමයි කළුතර දිස්ත්‍රික්කයට නම පට බැඳිලා තියෙන්නේ. දැන් අපි කළුතර දිස්ත්‍රික්කයේ ගැන කතා කරා. ඒ වගේම තව ගමක නමක් හැදුණු හැටි අරගෙන අපි ඔයාලත් එක්ක එන්න සූදානම්. ඉතින් අද අපේ වැඩසටහන සමුගන්න සූදානම්. අලුත් වීඩියෝ එකකින් ඔබ හමුට එනකම් එත් එක්ක ඔබට සුබ දවසක්. Rhythm TV.